අද බොහෝ දෙන අතර යම්මාකාරයක හැඟීමක් තියෙනවා රටේ සියලුම ප්‍රශ්න දැන් අවසන් කියලා. විශේෂයෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිසුම අත්සන් කිරීමත් සමග, ඒ වගේම තෙල් මිල අඩුවීම, ගෑස් මිල අඩුවීම, ඒ වගේම පැය 24 පුරා විදුලි බලය ලැබීම, ඒ සමග බොහෝ දෙනා අතර මතයක් තියෙනවා අපේ රටේ ප්‍රශ්න දැන් අවසන්ද කියන එක. හැබැයි ඇත්ත තත්ත්වය තමයි දැන් ප්‍රශ්න පටන් ගත්තා විතරයි. අපි රටක් විදිහට ඉන්නේ ඉතාමත්ම දරුණු ගැළවිය නොහැකි ආකාරයේ ණය ගුලක හිර වෙලා. රටේ විදේශීය ණය ගත්තොත් ඩොලර් බිලියන් වලින් 50 ගානකට වැඩි. ඒ වගේම දේශීය ණයත් ඒහා කිට්ටුයි. දෙකම එකතු කරලා ගත්තාම ඩොලර් බිලියන් වලින් 84කට වැඩි ප්‍රමාණයක් තියෙනවා. රුපියල් ට්‍රිලියන් නම් 10 ගානක මහා ණය කන්දක හිර වෙලා තියෙන්නේ. මේ ණය වල පොලිවත් දැන් අපි ගවන්නේ නැහැ මේ අවස්ථාවේදී. ඉතින් ඒ වගේම අයවැය පරතරය රුපියල් බිලියන 10 ගානක්. මේ තත්ත්වයට කොහොමද මුහුණ දෙන්නේ? මේ තත්ත්වයට විසඳුමක් විදිහට ගෙනාපු IMF ගිවිසුම මුලින්ම අත්සන් කරනකොට පාර්ලිමේන්තුවට ඒ තොරතුරුවත් හරියට දැනුම් දෙන්නේ නැතුව තමයි අත්සන් කරලා තියෙන්නේ. දැන් තමයි ඒ සම්බන්ධිනුත් පාර්ලිමේන්තුවේ සාකච්ඡා වෙන්නේ. ඉතින් මේ ගෙනාපු විසඳුම් කොහොමද බලපාන්නේ? මෙහිදී ගෙනාපු එක් යෝජනාවක් තමයි ධනවතුන්ගෙන් ඉහළ මට්ටමින් වැඩියෙන් බදු අය කරලා ඒ මුදල් ජනතාව අතර බෙදා හරින්න ඕන කියන එක. හැබැයි මේක ප්‍රායෝගික ක්‍රියාත්මක වෙනකොට සිද්ධ වෙලා තියෙන්නේ අන්තිමට වැටුපක් ලබන සේවා නියුක්තිකයන්ගෙන් ඉතා අධික අසාධාරණ ලෙස 100-400 ප්‍රමාණයෙන් බදු වැඩි කරලා බදු ලබා ගැනීම. ඒ අතින් බලනකොට සමාගම් සහ ව්‍යාපාර සහ තමන්ගේ හිතමිතුරන්ගෙන් ලබා ගන්නා බදු ප්‍රමාණය ඉතා සුළු ප්‍රමාණයක් හෝ සමහරවිට කලින්ට වඩා 20%කින් නැත්නම් 60%කින් වගේ ප්‍රමාණවලින් අඩු වෙලා. පහුගිය කාර්තුවේ ලැබුණු බදු ආදායම් වල නිල වාර්තා පරීක්ෂා කර බලනකොට අපිට පේනවා දැන් ඇත්තටම රජයේ ආදායමක් කියලා පෙන්නුම් කරන ප්‍රමාණය විශාල ප්‍රමාණයක් ඇත්තටම සේවා නියුක්තිකයන්ගෙන් වැටුපෙන් කපා ගන්නා මුදල් ප්‍රමාණය. ඉතින් මේ නිසා සේවා නියුක්තිකයන් වෘත්තිකයන් ඉතාමත්ම අර්බුදකාරී තත්ත්වයකට පත් වෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි, ඉදිරියේදී IMF ගිවිසුමේ ඊළඟ පියවර ක්‍රියාත්මක වීමත් සමග එතකොට දේශීය ණය කපා හැරීමේදී විදේශීය ණය විතරක් නෙමෙයි දේශීය ණය කපා හැරීමටත් අවශ්‍ය වෙනවා. එහිදී බරපතල අර්බුදයට ලක් වෙන්න පුළුවන් දේශීය බැංකු පද්ධති විතරක් නෙමෙයි EPF ETF අරමුදල් පවා. මොකද මේ අරමුදල් වලින් තමයි ඉතා විශාල ණය ප්‍රමාණයක් දීලා තියෙන්නේ. ණය කපා හරිනවා නම් එතකොට මේ අරමුදල් වල තැන්පත් කරන ලද මුදල් වලටත් ඉතාමත්ම බරපතල ප්‍රශ්නකාරී තත්ත්වයක් ඇති වෙනවා. සමහර ලාට ජීවිත කාලයක් තිස්සේ මහන්සියෙන් උපයාගත්ත, ඒ වගේම අනාගතයේ විශ්‍රාම ගියාට පස්සේ පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙන මේ අර්ථසාධක අරමුදල් අහිමි වීමේ අවදානමකුත් දැනට පවතිනවා. ඉතින් ඉදිරියේදී ඒ කියන්නේ රජයේ වෘත්තිකයන්ට, පෞද්ගලිකාංශයට, සේවා නියුක්තිකයන්ට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ ඉතාමත්ම ඛේදජනක ඉරණමකට.